DS වහනාම අවසන් මැච් එක. එතකොට අද දවසේදී ඔබ ප්‍රධාන ආරාධිත අමුත්තෙක් විදියට DS විද්‍යාලයේ ආදිශ්‍යෙක් විදියට සහභාගී වෙනවා. අද දවස ගැන මොකද හිතෙන්නේ? ඇත්තට කණ්ඩායම් දෙකම ඉතා හොඳ දවසක්. ඉතින් මම හිතන්නේ මම ටීම්ස් දෙකම විශ් කරනවා. ඉතින් මම DS එකේ ඕල් බෝයි විදියට මම හිතනවා DS එක දිනයි කියලාද. සුවිශේෂී දක්ෂතා දක්වන කණ්ඩායම් දෙකම ඉන්න ක්‍රීඩකින් ඉන්නේ. ඔවුන් ඉතාම තුරෙන් නුර ගැටෙන සහ එක් එක් තරකරුව ගත්තාම විවිධ වූ දක්ෂතාවයන් තියෙන තරකරුව. අපි දැක්ක පසුගිය දවස්වල පැවති තරක කීපයකදීම ඔවුන්ගේ දක්ෂතාවයන්. ඉතින් අද දවස තුළදී ඔවුන්ට DS විද්‍යාලයට හැකියාව අවස්ථාවක් ලැබෙයිද මෙම තරගයේ ජයග්‍රහණය කරන්න එසේත් නැතිනම් වාසිදායක වන්නේ මහානාම විද්‍යාලයට කියලා. මං හිතන්නේ DS එක 2 day එක හොඳට කරපින්ද ඒගොල්ලෝ කොන්ෆිඩන්ස් පැත්තෙන් පොඩ්ඩක් උඩ ඉන්නවා. හැබැයි ඒක මහානාමයට හොඳ chance එකක් කරගන්න පුළුවන්. මොකද කොන්ෆිඩන්ස් වැඩි වුණත් ඉතින් perform කරගන්න අමාරු වෙනවා. ඒ නිසා මං හිතනවා ටීම් දෙකම හොඳ chance එකක් equal chance එකක් තියෙනවා 50-50 chance. ආදිශිෂ්‍යෙක් හැටියට පළපුරුදු ක්‍රීඩකයෙක් හැටියට තමන්ගේ සහෝදර හිතවතුන්ට මොකද කියන්න තියෙන්නේ මේ ක්‍රීඩකෙින්ට අද දවස්? ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතන්නේ මේ 18 වෙනි අවුරුද්ද මම පළවෙනි අවුරුදු දෙක මට සෙල්ලම් කරන්න වාසනාවක් හම්බුණා. පළවෙනිම big match එක මට සෙල්ලම් කරන්න වාසනාවක් හම්බුණා. ඉතින් ගොඩක් ජීවිතය සාර්ථක වෙන එක සුපතනවා. බොහොම ස්තුතියි.